හොඳයි අපි අද පාඩමට යමු ධාරා විද්‍යුතය ධාරා විද්‍යුතයේ වැදගත්කම මම මුලින්ම කියලා දෙන්නම් ඔයාට මේ ධාරා විද්‍යුතය කියන්නේ MCQ paper එකේ අනිවාර්යයෙන්ම MCQ 5ක්වත් වෙනවා කෙලින්ම ධාරා විද්‍යුතෙන් විතරක් ඊට අමතරව ඉලෙක්ට්‍රොනික වල තියෙන ඔය ඩයෝඩ දාරිත්‍රක වගේ පරිපථත් එක්ක යන ගණන් තියෙනවනේ ඒවලදී මේ ධාරා විද්‍යුතයේ දැනුම ඕන වෙනවා ඒ ගණන් හදන්නත් මොකද ඒවලට විභව භේදනය වගේ ධාරා විද්‍යුතයේ තියෙන කොටස් තමයි ඒකට දැනුම විදියට පාවිච්චි කරන්න වෙනවා ඒ ගණන් හදන්න එහෙනම් MCQ වල විදියට ඍජුවම MCQ උත් වෙනවා තව වක්‍රාකාරයෙන් දේවල් වලට දායක වෙනවා මේ ධාරා විද්‍යුතයේ ඊළඟට ස්ට්‍රක්චර්ඩ් එක ගත්තොත් මෙච්චර කාලයකට ආපු පේපර්ස් වල 80%ක්ම හතරවෙනි ස්ට්‍රක්චර්ඩ් එක උනේ ධාරා විද්‍යුතයේ ප්‍රශ්නේ එතකොට ඒක කලාතුරකින් වෙනස් වෙන්න පුළුවන් ඒ වෙනුවට මොකක් හරි වෙන ප්‍රශ්නයක් එන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික ගාණක් නැත්නම් විද්‍යුත් ශ්‍රේෂ්ඨ ගාණක් නැත්නම් ඒ වගේ මොන හරි දෙයක් එන්න පුළුවන් ස්ට්‍රක්චර්ඩ් එකේ හතරවෙනි කොටසට හැබැයි 80%ක සම්භාවිතාවක් තියෙන්නේ ධාරා විද්‍යුතේ එන්න ඒ නිසා මතක තියාගන්න ස්ට්‍රක්චර්ඩ් එකට මේ සම්භාවිතාවත් ගොඩක්ම වැඩි බොහෝ විට එන්නේ ධාරා විද්‍යුතෙන්මයි ඊළඟට අපි බලමු SA එකට එහෙනම් SA එකේ 9වෙනි ප්‍රශ්නේ A කොටස එන්නේ තනිකර ධාරා විද්‍යුතයේ එසේක එන අනිවාර්යෙන් ධාරා විද්‍යුතයේ රචනාවක් ෂුවර් පේපර් එකේ මෙච්චර කාලයකට අවුරුදු 40කටම හැමදාම පේපර් එකේ එසේ ගණක් ඇවිල්ලා තියෙනවා ධාරා විද්‍යුතයෙන් ඒ කියන්නේ ධාරා විද්‍යුතයේ නැති ෆිසික්ස් පේපර් එකක් නැහැ එහෙනම් අනිවාර්යෙන්ම ධාරා විද්‍යුතයෙන් පාට් එකක් එනවම තමයි ඒ කියන්නේ ඒකේ වාසියක් තියෙනවා සමහර ළමයි මේක අවාසියක් විදිහට බාර අරගෙන තියෙනවා ඒකට හේතුව තමයි එයාලා දකින්න ධාරා විද්‍යුතයේ අමාරුයි කියලා ඉතින් මේක හැමදාම පේපර් එකේ එන නිසා අයියෝ මේක ප්‍රශ්නයක් කියලා සලකනවා. හැබැයි ඇත්තටම මෙහෙම නැහැ. ඇත්තටම හැමදාම මෙහෙම පේපර් එකේ එනවා කියලා දන්න පාට් එකක් තියෙනවනම් අපි ඒකට හොඳටම රෙඩි වුණොත් අපිට ඒකෙන් වාසියක් ගන්න පුළුවන්. ඒ නිසා ඔයා කරන්න ඕන ධාරා විද්‍යුතයේ තියෙන ප්‍රශ්න මේ පේපර්ස් පාස් පේපර් අරගෙන එක දිගට පාස් පේපර් වල තියෙන ධාරා විද්‍යුතයේ කොටස් ටික අධ්‍යයනය කරන්න. රචනා කරන්න, ස්ට්‍රක්චර්ඩ් කරන්න, MCQ කරන්න. කල්ලා පුරුදු වෙන්න. එතකොට අනිවාර්යෙන්ම මේන විභාගෙදී ඔයාට ඒකේ වාසිය හොඳටම ගන්න පුළුවන් මොකද ඒක අනිවාර්යෙන්ම එනවා ඔයා එසේ එකට පුරුදු වෙලා යන්න එසේ එක අනිවාර්යෙන් කරන්න ඒ වගේ හැම විදියටම ඔයාට ඒකෙන් අනිවාර්යෙන්ම වාසියක් ගන්න පුළුවන් හොඳයි අපි දැන් යමු පාඩමට මුලින්ම ධාරා විද්‍යුතයේ කියන එක මම කියන්න මොකද ධාරා විද්‍යුතය කියන්නේ කියලා අපි දන්නවා ස්ථිති විද්‍යුතයේදී අපි කතා කරන්නේ නිශ්චලව තියෙන ආරෝපණ ගැන දැන් හිතන්නකෝ ඒ කියලා සන්නායක ගෝලයක් ඉන්නවා B කියලා සන්නායක ගෝලයක් ඉන්නවා Aට ආරෝපණයක් දීලා තියෙනවා Bටත් ආරෝපණයක් දීලා තියෙනවා මේ සන්නායක දෙක එකිනෙක කම්බියකින් සෙට් කරවතින් මේ දෙක සමගින් සම්බන්ධ කරාම හිතන්න Aට කියලා වැඩි විභවයක් තියෙන්නේ Aගේ විභවය වැඩි Bගේ විභවය අඩුයි එහෙනම් මොකද වෙන්නේ මේකේ Aගේ ඉඳන් B වෙත ආරෝපණ යනවා මොකක් වෙනකන්ද විභව සමාන වෙනකන් ආරෝපණ යනවා එහෙනම් ඒ ආරෝපණය යන්නේ ඇයි විභව වෙනසක් නිසා නේද මම ඒක තව උදාහරණයක් පහදන්නම් දැන් මෙහෙම හිතන්න මෙන්න උස භාජනයක් තියෙනවා භාජන දෙකක් තියෙනවා එකක ගොඩක් උසට ජලය පිරීලා තියෙනවා අනිත් එකේ තියෙන්නේ පොඩ්ඩයි මෙන්න මෙච්චරයි දැන් මේ ටික අපි බටේකින් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ අර වැඩිපුර ජලය තියෙන තැන ඉඳන් අඩුවෙන් තියෙන තැන ගලාගෙන යනවා එහෙනම් වැඩි විභවයක් තියෙන තැන ඉඳන් අඩු විභවයක් දක්වා ගලාගෙන යනවා එහෙනම් ධාරා විද්‍යුතයේ කතා කරන්නේ හරියට මෙන්න මේ වගේ ආරෝපණ එක තැනකින් තවත් තැනකට ගලා යාම පිළිබඳව ස්ථිති විද්‍යුතයේදී නිශ්චල ආරෝපණ පිළිබඳව කතා කරේ. හරිද? දැන් එහෙනම් අපි ඉස්සරහට යමු මේකේ. දැන් මුලින්ම අපි සාකච්ඡා කරමු විද්‍යුත් සන්නායක කියන්නේ මොනවද කියලා. විද්‍යුත් සන්නායක කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙන ද්‍රව්‍ය. දැන් අපි ලෝහනේ ගන්නෙ ලෝහවල මේ බලන්න ලෝහ පරමාණු තියෙනකොට ඒ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා එයාලගේ අවකාශයට. මෙන්න මේ විදිහට එයාලගේ ලෝහ පරමාණු වලින් ධන අයන හදලා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා ඒගොල්ලන්ගේ මෙන්න මේ විදිහට අවකාශයට. එතකොට මේ අවකාශයෙන් නිදහස් කරාම මේ ඉලෙක්ට්‍රෝන වලට පුළුවන් එහා මෙහා ගමන් කරන්න. අන්න එනං එහා මෙහා ගමන් කරන මේ ඉලෙක්ට්‍රෝන වලින් පුළුවන් විද්‍යුතය ගමන් කරන්න. එහෙනම් සන්නායක කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙන ද්‍රව්‍ය. මෙයාලට මේ ඉලෙක්ට්‍රෝන හැම පැත්තට ඕනම පැත්තකට චලිත වෙමින් තියෙන
හරියට මම මෙහෙම මේ ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන ගොඩක් ඉන්නවා නම් මේ ඉලෙක්ට්‍රෝන වලට දිශාවක් නැහැ චලනය වෙන. මෙයා මෙහාට, මෙයා මෙහාට, මෙයා මේ පැත්තට, මෙයා මේ පැත්තට ඕනම පැත්තකට මේගොල්ලන්ට චලනය වෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් සන්නායකය කියන්නේ විද්‍යුතය ගමන් කර විය හැකි ද්‍රව්‍ය. ඒවල නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව තියෙනවා. එහෙනම් නිදහස් ඉලෙක්ට්‍රෝන බහුලව ඇති ද්‍රව්‍ය තමයි සන්නායක කියන්නේ. එතකොට මොනවද විද්‍යුත් පරිවාරක කියන්නේ? පරිවාරක කියන්නේ එහෙනම් අපි දන්න හොඳටම විද්‍යුතය ගමන් කරන්න බැරි දේවල්. විද්‍යුතය ගමන් කරන්න බැරි දේවල් තමයි පරිවාරක කියලා කියන්නේ. ඒක පස්සේ එච්චර එලවන්න ඕනේ නැහැ. මොකද වට ධාරා විද්‍යුතයේද විද්‍යුත් පරිවාරක යන කුමක්ද කියලා කෙලින්ම අහන්නේ. එහෙම ඒ වගේ දේවල් නෙමෙයි, ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා අහන්න ධාරා විද්‍යුතයේ. තව මම තව එකක් කියන්නම්. අර්ධ සන්නායක කියන්නේ මොනවද? අර්ධ සන්නායක කියන්නේ පරිවාරක වගේ විද්‍යුතයේ සන්නායනය නොකර ඉන්නෙත් නැහැ. හැබැයි සන්නායක තරම් විද්‍යුතයේ සන්නායනය කරන්නත් බැහැ. එහෙනම් මේ දෙක අතරමැද ඉන්න කට්ටියට තමයි අර්ධ සන්නායක කියන්නේ. අර්ධ සන්නායක. හරි. දැන් අපි යන් ධාරාව හඳුන්වන්න. ඔන්න මම ධාරාව හැඳින්වීමකට යනවා. ධාරාව හැඳින්වීම. මොකද්ද ධාරාව හැඳින්වීම කියන්නේ? මේ බලන්න සන්නායකයක් තියෙනවා. මෙන්න මෙහෙම සන්නායකයක් තියෙනවා. මේ සන්නායකයේ ඉලෙක්ට්‍රෝන ඉන්නවා. හරිද? මෙහෙම ඉලෙක්ට්‍රෝන ඉන්නවා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? අපි බාහිරින් විද්‍යුත් ක්ෂේත්‍රයක් දුන්නදී. මෙන්න මෙහෙම. විද්‍යුත් ක්ෂේත්‍රයක් කියන්නේ බාහිර විභවান্তরයට සම්බන්ධ කරා. දැන් මේ පැත්තේ ධන, මේකනේ ධන පැත්ත, කෝෂයේ මම කෝෂයට සම්බන්ධ කරේ. මේ පැත්තෙන් ඍණ පැත්ත. එහෙනම් ධන පැත්තට සම්බන්ධ වෙච්ච පැත්ත මේ තියෙන්නේ. ඍණ පැත්තට සම්බන්ධ වෙච්ච පැත්ත තමයි මේ තියෙන්නේ. එතකොට ධන පැත්තට මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඇදෙන්න ගන්නවා. මෙන්න මේ පැත්තට ඇදෙන්න ගන්නවා. ඒ ඉලෙක්ට්‍රෝන ඍණාරූපිතයිනේ. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන මේ විදිහට මේ පැත්ත ඇදෙන්න ගන්නවා කදම්බ විදිහට. අහඹු චලිතයේ යෙදෙමින් හිටපු මෙන්න මේගොල්ල මේ අහඹු චලිතයේ හිටපු ඉලෙක්ට්‍රෝන ටික ඔහොම බාහිරෙන් විභවান্তরයක් සැපෙවුවම අර ධනග්‍රය පැත්තට ඇදෙන්න ගන්නවා. එහෙනම් මෙන්න මේ ධාරාවක් යනවා කියන්නේ සන්නායකයක් හරහා බාහිර විභවান্তরයක් යෙදුවම, ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදුවම, දැන් මේක විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන මොන පැත්තටද? මේ බලන්න. විද්‍යුත් ක්ෂේත්‍රය දිශාව හොයා ගන්න ඕනම තැනකදී මෙහෙම ධන තහඩුවක් කියලා තියෙනවා කියලා හිතන්න. ධන ආරෝපිත, මේක ඍණ ආරෝපිත තහඩුව. එතකොට ධන පැත්තේ ඉඳන් ඍණ පැත්ත දක්වා තමයි විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ. ධන ආරෝපණ තියෙන තහඩුවෙන් ඉඳන් ඍණ ආරෝපණ තියෙන තහඩුව දක්වා. දැන් මම මේ ඇඳපු රූප සටහනේ ධන පැත්ත මේකනේ, ඍණ පැත්ත මේකනේ. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ මං E කියලා පෙන්නන්නම්. මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ මේ පැත්තට. ඒතර ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. අන්න මෙන්න මේ විදිහට අපි විද්‍යුත් ක්ෂේත්‍රයක් සැපුවම, මේ විදිහට කෝෂයක් සම්බන්ධ කරලා සන්නායකයකට විද්‍යුත් ක්ෂේත්‍රයක් සැපයපුවම ඉලෙක්ට්‍රෝන ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනය වීම තමයි ධාරාව ගැලීමක් කියලා කියන්නේ. ඒතකොට ඇත්තටම සම්මත ධාරාවක් ගලනවා කියලා කතා කරන්නේ ඔන්න ඔය ඉලෙක්ට්‍රෝන චලිතය වෙනකොට නිසා. ඒතකොට සම්මත ධාරාවේ දිශාව මොකද්ද? ඇත්තටම කතා කරන්නේ අපි ඉලෙක්ට්‍රෝන චලිතය පැත්තට නෙමෙයි. ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණාරෝපණ. ඍණාරෝපණ ගමන් කරනවා වම්පසට. හැබැයි අපි ධනාරෝපණයක් හිතන්න ධාරාව කියලා හැදලා තියෙන ධනාරෝපණයකින් කියලා. අන්නේ ධනාරෝපණය යන පැත්තට තමයි අපි ධාරාව සලකන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන යන පැත්තට විරුද්ධ පැත්තට තමයි ධාරාව යන්නේ. එහෙනම් ධාරාව යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. මෙන්න මේ පැත්තට. හරිද? එහෙනම් ධාරාව ওই පැත්තට යනවා නේද? එහෙනම් මේ බලන්න. ওই පැත්තට යනවා නම් ධාරාව මෙන්න කෝෂයෙන් ධාරාව සපයන්නේ මෙහෙම. මේ විදියට එනවා. මේ විදියට යනවා. එහෙනම් ධාරාව ගිහිල්ලා මෙන්න මේ පැත්තට තමයි එහෙනම් ධාරාව ගමන් කරන්නේ. හරිනේ. දැන් මම ධාරාව අර්ථ දක්වීමට යන්නම්. ධාරාව අර්ථ දක්වන්න. ධාරාව කියන්නේ මෙන්න මේකයි. සන්නායකයක කිසියම් හරස්කඩක් හරහා ඒකක කාලයකදී ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය. මොකද්ද ධාරාවක් කියන්නේ? කිසියම් හරස්කඩක් හරහා ඒකක කාලයකදී, ඒ කියන්නේ ඒක කාලයකදී කියන්නේ එක තප්පරයකදී ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය. එහෙනම් මොකද්ද ධාරාව කියලා කියන්නේ? ධාරාව කියන්නේ එක තප්පරයකදී ගලාගෙන යන ආරෝපණ ප්‍රමාණය. එහෙනම් කාලයෙන් බෙදන්න ඕන. තප්පර 10කදී ඉලෙක්ට්‍රෝන 100ක් ගියා නම් එහෙනම් අපි තප්පර 10ෙන් බෙදන්න ඕන. එක තප්පරයකට කොච්චරක් ගියාද බලන්න. දැන් කාලයෙන් බෙදන්න ඕන. උඩ තියෙන එහෙනම් කොච්චර ආරෝපණයක්ද ගියේ ඇත්තටම? කූලොම් කොච්චරක්ද? ආරෝපණය බෙදන්න ඕන කාලයෙන්. එහෙනම් ධාරාව සමානයි ආරෝපණය Q කියලා ගමු.
කාලය t කියලා ගමු. එහෙනම් i සමානයි q බෙදීම t කියලා අපිට සමීකරණයක් එනවා. එහෙනම් ධාරාව කියන්නේ ඔන්න ඕක. එහෙනම් ධාරාවේ ඒකක මොනවද? මේ බලන්න. ආරෝපණය අපි මනින්නේ කූලොම් වලින්. කාලය මනින්නේ තප්පර වලින්. එහෙනම් තප්පර උඩට ගියාම තප්පර යට වෙනවා. එහෙනම් කූලොම් තප්පර යට. එහෙම නැත්නම් අපිට තව ඒකකයක් තියෙනවා. කවුද? ප්‍රසිද්ධ ඒකකය ඇම්පියර්. එහෙනම් ධාරාවේ ඒකක තමයි මේවා. ඊළඟට අපි බලමු මෙහෙම. මෙහෙම හිතන්න. මෙන්න මේ හරස්කඩ හරහා ඉලෙක්ට්‍රෝන කියා කියලා හිතන්න 100ක් එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කූලොම් 2යි කියලා හිතන්න. ඉලෙක්ට්‍රෝන 100ක් එනවා කූලොම් 2ක ආරෝපණයකින්. එහෙනම් ඔක්කොම මෙතනින් ආරෝපණ කීයක් ගිහිල්ලාද? ආරෝපණය අගය. ඒතර කූලොම් 200ක් ගිහිල්ලා නේද? තප්පරයක් තුල ගියා කියලා හිතන්න ඔක්කොම ටික. එහෙනම් තප්පරයට කූලොම් 200ක ආරෝපණයක් එනවා. ඒ කියන්නේ ධාරාව එහෙනම් 200යි. අන්න ඒ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ධාරාව කියන එක මෙන්න මෙහෙම ලියන්න. මේ හරස්කඩ හරහා ගලාගෙන ගියපු ආරෝප ඉලෙක්ට්‍රෝන ගණන කැපිටල් N කියලා ගමු. එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණය සිම්පල් E කියලා ගමු. එතකොට ඉලෙක්ට්‍රෝන ගාන එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණයෙන් වැඩි කරාම එන්නේ මුළු ගලාගෙන ගියපු ඉලෙක්ට්‍රෝන වල මුළු ආරෝපණය. ඒක කාලයෙන් බෙදුවමත් අපිට එන්නේ ධාරාවම තමයි. එහෙනම් ওই සමීකරණෙත් අනිවාර්යයෙන්ම මතක තියාගෙන ඉන්න ඕන. මොකද්ද මේකේ N කියන්නේ? ඉලෙක්ට්‍රෝන ගණන. ඉලෙක්ට්‍රෝන ගණන. E කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. හරිද? දැන් අපි යන් ඊට පස්සේ මාතෘකාවට. දැන් කතා කරන්න හදන්නේ ධාරා ඝනත්වය ගැන. ධාරා ඝනත්වය. ඝනත්වය. දැන් බලන්න මොකද්ද මේ ධාරා ඝනත්වය කියන්නේ? ධාරා ඝනත්වය කියන්නේ ඒකක වර්ගඵලයක් හරහා ගලා යන ධාරාව. මොකද්ද කියන්නේ? මේ බලන්න මේකේ වර්ගඵලය කැපිටල් A කියලා ගමු. ඒ හරහා ධාරාවක් යනවා කියලා ගමු I කියලා. එහෙනම් මේකේ ධාරා ඝනත්වය කියන්නේ මේ බලන්න. ධාරා ඝනත්වය සමානයි මොකද්ද? ධාරාව බෙදන්න ඕනේ ඒකක වර්ගඵලයක් හරහා ගලා ගිය ධාරාව. එහෙනම් වර්ගඵලයෙන් බෙදන්න ඕනේ. වර්ගඵලයෙන් බෙදුවම තමයි ඒකක වර්ගඵලයකට අදාළ ධාරාව එන්නේ. එහෙනම් ධාරා ඝනත්වය J කියලා ගත්තම ධාරාව I කියලා, එහෙනම් වර්ගඵලය A. එහෙනම් ධාරා ඝනත්වය කියන්නේ මෙන්න මේක. එහෙනම් J සමානයි I බෙදීම A. එහෙනම් මොනවද මේකේ ඒකක? ඒකක තමයි I කියන්නේ ඇම්පියර් වලින්නේ මනින්නේ. ධාරාව ඇම්පියර් වලින්. වර්ගඵලය මම මේ A කියලා දාපු එක පටලව ගන්න එපා. ඇම්පියර් කියන එක තමයි මම දැම්මේ. මෙතන යට තියෙන කැපිටල් A කියන්නේ වර්ගඵලය. ඒක සංකේතයක්. ඒතර වර්ගඵලය මනින්නේ වර්ග මීටර් වලින් නේද? එහෙනම් ඒක කියන්නේ වර්ග ඇම්පියර් වර්ග මීටරයට. අන්න එහෙනම් ඒකක. දැන් මේක බලන්න මේක හරි චූටි මාත්‍රිකාවක්. මේක මේ බලන්න ධාරා විද්‍යුතයේ තියෙන මට මේ ස්ක්‍රීන් එකේ තියෙන පොඩි කොටසෙන්ම මම මේ ධාරා ඝනත්වය කියන එක වට කියලා දුන්නා. ඒත් මේ වගේ පොඩි කොටස් උනත් මේ A level වලදී වැදගත් වෙනවා. මොකද ඒකට හොඳම උදාහරණේ තමයි මම දැන් පෙන්නන්නම්. මේ බලන්න 2017 පළවෙනි ප්‍රශ්නේ. 2017 පළවෙනි ප්‍රශ්නේ මේක. අහලා තියෙන බලන්න ධාරා ඝනත්වය ඒකක වන්නේ. එහෙනම් ධාරා ඝනත්වය ඒකක වන්නේ බලන්න පළවෙනි උත්තරේම තියෙන්නේ A වර්ග මීටර් කියලා. ළමයට නිකම්ම වරද්දගෙන ළමයට හොඳම උත්තරයක් මේක. මුල්ම ප්‍රශ්නේ පළවෙනි උත්තරේ වලක් දීලා තියෙනවා. ඇයි? ළමයින්ට හදිස්සිනේ යට තියෙන්නේ වර්ග මීටර් කියලා මතකයි. උඩ තියෙන්නේ ඇම්පියර් කියලා මතකයි. එහෙනම් ඇම්පියර් වර්ග මීටර් කියලා දානවා. හැබැයි මතක තියාගන්න මේ වර්ග මීටර් කියන පදේ උඩට එන්න එපැයි. උඩට ආවම ඇම්පියර් වර්ග මීටරයට. එහෙනම් උත්තරේ වෙන්නේ 2. උත්තරේ තමයි 2. ඒතකොට අනිත් ඒවා නම් බලන්න ඕනේ නැහැ. මොකද හරි උත්තරේ බලාගත්ත නිසා. MCQ එක කරද්දි ඔයාට ෂුවර් උත්තර ටික මුලින් ගහගෙන යන්න. වට කීපයකට කරන්න පේපර් එක. එතකොට ලේසි. දැන් මේ වගේ එකක් පළවෙනි මටේ නිකම්ම උත්තරේට ඉරක් ගහන්න පුළුවන්. හැබැයි වරද්ද ගන්න නැතුව. හදිස්සි වෙලා පළවෙනි උත්තරේට ගන්නත් ඉඩක් තියෙනවා. ඒ හින්දායි එහෙම කියලා දෙන්නේ. එහෙනම් මේක චූටි මාතෘකාවක් වුණත් වැදගත්. දැන් අපි යන් ඊළඟ මාතෘකාවට. ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය. එහෙනම් ප්ලාවිත ප්‍රවේගය ගැන තමයි උගන්වන්නේ. මොකද්ද මේ ප්ලාවිත ප්‍රවේගය කියන්නේ? ප්ලාවිත ප්‍රවේගය කියන්නේ සන්නායකයක් තුලින් ධාරාව ගලනකොට
इलेक्ट्रॉन चलने वेन प्रवेगे අපි ගත්තම සන්නායකයට විද්‍යුත් ශේෂයක් දුන්නම ඉලෙක්ට්‍රෝන චලනය වෙන්න ගන්න ඕනේ කිසියම් වේගයකින් ඉලෙක්ට්‍රෝන ටික චලනය වෙන්න ගන්නවා අන්නේ වේගයට තමයි අන්නේ වේගයට තමයි ප්ලාවිත ප්‍රවේගය කියලා කියන්නේ දැන් මම මේ සම්බන්ධයෙන් ගාණක් දෙන්නම් ඔයාට එතකොට ඔයාට වඩාත්ම පැහැදිලි වෙයි මේක කොහොමද ව්‍යුත්පන්න කරලා ගන්න කියලා මොකද මේක අහලා තියෙනවා ව්‍යුත්පන්න කරන්නත් ඔයාට සමහර වෙලාවට එන්න ඉඩ තියෙනවා ඒ වගේම ව්‍යුත්පන්න කරනකට අමතරව ඔයාට කොහේ හරිදී ගාණක් එන්නත් ඉඩ තියෙනවා කෙලින්ම ප්ලාවිත ප්‍රවේගය දාලා හදන්න තියෙන ගණන් එනවා. එතකොට මෙන්න මේක තමයි මං දෙන ගාණ බලන්න. හරස්කඩ වර්ගඵලයේ මෙහෙම සන්නායකයක් තියෙනවා. හරිද? මේ සන්නායකය ගැන කියන්නේ. හරස්කඩ වර්ගඵලයේ මේකේ කැපිටල් A. එහෙනම් හරස්කඩ වර්ගඵලය කැපිටල් A. මම මේ ගාණ දෙන්නේ. ඔයා ඊට පස්සේ ඒ ගාණ සුළු කරන්න මේ වීඩියෝ එක නවත්තලා. කරලා ප්‍රකාශනයක් අරගන්න. ඊළඟට බලන්න මම කොහොමද මේ ප්‍රකාශනය ව්‍යුත්පන්න කරේ කියලා. බලන්න හරස්කඩ වර්ගඵලයේ තමයි මේ මුලින් ලිව්වේ මම කැපිටල් A කියලා. අන්න එහෙම සන්නායකයක් මේක. ඒ සන්නායකයේ ඒකක පරිමාවක එක පරිමාවක. ඒ කියන්නේ ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන කොච්චර ගාණක් ඉන්නවද? සිම්පල් n ප්‍රමාණයක් ඉන්නවා. හරිද? ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන කියන්නේ මේකේ ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියන එකයි. එක පරිමාවක තියෙන ඉලෙක්ට්‍රෝන ඝනත්වය තමයි ඔය කියන්නේ. ඊළඟට එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය මම මේ කියන්නේ යන්නේ ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල් e. සිම්පල් e. ඊළඟට මේකෙන් ගලාගෙන යන ධාරාව කැපිටල් I. හරිද? ධාරාව කැපිටල් I. එහෙනම් ව්‍යුත්පන්න කරන්න මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වල ප්ලාවිත ප්‍රවේගය. ප්ලාවිත ප්‍රවේගය U කියලා ගමු. එහෙනම් මෙන්න මේ අකුරු ටිකෙන් ඔයා දැන්ට ඉගෙනගත්ත දේවල් වලින් මෙන්න මේ දැන්ට ඉගෙනගත්ත දේවල් වලින් අර ප්ලාවිත ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරලා පෙන්වන්න. මෙන්න මේ අකුරු ටික තියෙන්න ඕන. එහෙනම් වීඩියෝ එක නවත්තලා ඔයාට කරන්න තියෙන්නේ ඒක ව්‍යුත්පන්න කරන්න මුලින්. ඊට පස්සේ බලන්න මම කොහොමද මේක ව්‍යුත්පන්න කරේ කියලා. හරි දැන් මම ඒක කියලා දෙන්නම් මේ බලන්න දැන් ඔන්න හරස්කඩ කැපිටල් A වෙච්ච ඉන්නවනේ මේ සන්නායකයේ ඒකේ සන්නායකයේ මේ හරස්කඩ හරහා කැපිටල් I කියලා ධාරාවක් යනවනේ ධාරාව යනකොට ඉලෙක්ට්‍රෝන යන මොන පැත්තටද ඉලෙක්ට්‍රෝන යන්නේ මේ පැත්තේ ඉඳන් අනිත් පැත්තට හිතන්නකො තප්පරයක් තුල ඉලෙක්ට්‍රෝනකට යා හැකි දුර කොච්චරද දැන් ඉලෙක්ට්‍රෝන වල ප්‍රවේගය U නේ ප්‍රවේගය කියන්නේ මොකද්ද එක තප්පරයක් තුල ගමන් කරන දුර නේද එන එක තප්පරයක් තුල මේ ඉලෙක්ට්‍රෝන කොච්චර දුරක් ගමන් කරනවද U දුරක් ගමන් කරනවා U දුරක් ගමන් කරනවා මෙන්න මේ තප්පරයක් තුල මං අඳින්න එහෙනම් තප්පරයක් තුල මෙච්චර දුරක් ගමන් කරා එහෙනම් මේ බලන්න මේ තප්පරයක් තුල මෙන්න මේ සන්නායකයේ ඉලෙක්ට්‍රෝනයේ ආරම්භක ලක්ෂ්‍ය ඉඳන් මෙන්න මෙතනට U දුරක් ගිහිල්ලා තියෙනවා එහෙනම් ඔන්න තප්පරයක් තුල අපි සලකන්න එතකොට මේ හරස්ක දැන් අපි දන්නවා ධාරාව සඳහා ප්‍රකාශනය. මොකද ධාරාව සඳහා ප්‍රකාශනය? I සමානයි Q බෙදීම T නේද? I සමානයි Q බෙදීම T. Q කියන්නේ ආරෝපණය. දැන් ආරෝපණය කොච්චර ආරෝපණයක් ගිහිල්ලාද මේ තප්පරයක් ඇතුලේ? කොච්චර ආරෝපණයක්ද? දැන් හිතන්න බලන්න ඒකක පරිමාවක එක ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? සිම්පල් n ප්‍රමාණයක් තියෙනව නේද? ඉලෙක්ට්‍රෝන සිම්පල් n ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් දැන් මෙතන කොච්චර පරිමාවක් තියෙනවද? සිලින්ඩරයක්නේ. සිලින්ඩරේ හරස්කඩ වර්ගඵලය අපිට දීලා තියෙනවා. සිලින්ඩරේ දැන් උස දීලා තියෙනවා U. අපි හොයාගත්තනේ තප්පරයක් තුල. එහෙනම් මේකේ පරිමාව කොච්චරද? AU. එහෙනම් අපිට පුළුවන් AU පරිමාවක ඉලෙක්ට්‍රෝන කොච්චරක් තියෙනවද? එහෙනම් n ගෙන් වැඩි කරන්න පුළුවන්. AU. N AU. හරිද? දැන් ඔය ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය කොච්චරද? සිම්පල් e නේ. එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය සිම්පල් e නේ. එහෙනම් දැන් මෙතන ගලා ගියපු මුළු ආරෝපණ ගාන කීයද ආරෝපණය? ගලා ගිය මුළු ආරෝපණය අපි එහෙනම් සිම්පල් e කින් වැඩි කරා නම් හරි නේද? එහෙනම් e n a u. එහෙනම් මුළු ආරෝපණය එක. එහෙනම් අපිට පුළුවන් i සමානයි q වෙනුවට දාන්න පුළුවන් e n a u කියලා දාන්න. එතකොට බෙදීම කාලය. කාලය කොච්චරද? එක තප්පරයක් තුල. එහෙනම් 1යි. එහෙනම් අපිට උතරින් ප්‍රකාශනයක් එනවනේ මොකද්ද i සමානයි e n a u දැන් අපිට මොකද්ද මොකක්ද ව්‍යුත්පන්න කරන්න ඕන කල් සඳහාද
ප්ලාවිත ප්‍රවේගය සඳහා තමයි අපි මේ ව්‍යුත්පන්න කරන්න ප්‍රකාශනය. එහෙනම් u සමානයි i බෙදීම මම මේ අනිත් පදේ ලියා හදලා ලියන්න මතක තියාගන්න මේ විදියට u සමානයි i බෙදීම අනේ u සමානයි i බෙදීම අනේ. එහෙනම් මේ විදියට මේක මතක තියාගන්න. හරි. දැන් එහෙනම් මේ ප්ලාවිත ප්‍රවේගය කොටස ඉවරයි. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඕම් නියමය ගැන. ඕම් නියමය මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නම්. දැන්ට මේ වෙනකන් කරපු මොන හරිම දෙයක් තේරෙන්නේ නැත්නම් මේ වීඩියෝ එක දෙපාර තුන් පාර කයිමත් බලන්න. බලලා කොහොම හරි මේක තේරුම් අරගන්න. මොකද ධාරා විද්‍යුතය කියන්නේ ඇත්තටම අමාරු කොටසක් නෙමෙයි. ඔයා ප්‍රැක්ටිස් නොකර ඉන්න නිසා ඔයාලට අමාරු වෙන්නේ නැත්නම් ඒක අමාරු නෑ ඇත්තටම. ඔයා හොඳට පුරුදු වුණා නම් ඔයාට විභාගෙදී ධාරා විද්‍යුතය පාට් එක හොඳටම කරන්න පුළුවන්. හරි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ජය.